ජාතික ආරක්ෂාවට මේ සිද්ධිය යම්කිසි බලපෑමක් එල්ලෙනවද? අත් වශයෙන්ම මෙතනදී කියන්න ඕනේ පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය දෙකක් තුනක් ඇතුළත අවසන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පරීක්ෂණයක් පැවැත්වෙනකොට ඒකේ හුඟක් පැති තියෙනවා අපි හොයන්න ඕන දේවල්. එතකොට ඒකේ ඉමීඩියට්ලි يعني ක්ෂණිකවම දැක ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේම දන්න දේවල් වලින් තව තොරතුරු හොයාගෙන ඒ තොරතුරු පස්සේ හඹා ගිහිල්ලා තව හොයාගන්න දේවල් තියෙනවා. ඉතින් මේක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ඉතින් ඒක නිසා මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. මම කියන්නේ මාස හතරක් අවශ්‍යයි කියලා. අඩු ගානේ දවස් කීපයක් හරි අවශ්‍යයි. ඉතින් ඒක නිසා සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුළත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කරාට ඒක මං හිතන්නේ සාධාරණයි කියලා. ඉතින් අපේ පොලිසියත් රහස් පොලිසියත් බුද්ධ්‍යංශත් දේවස්ථානවල ආරක්ෂාව ගැන අපි විශේෂයෙන්ම විශේෂ සැලකිලි පිළිමත්භාවයක් දක්වනවා. දේවස්ථාන ඒ වගේම පන්සල් අනෙකුත් පූජනීය ස්ථාන ඒ හැම දෙයක් ගැනම. ඉතින් මෙතනදී අත් බෝම්බයක් හම්බෙලා තියෙනවා. ඒ බෝම්බය එතනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට ගත්තා. නමුත් ඒ මාර්ගයෙන් ගිහිල්ලා හිටන් තව අත්අඩංගුව ගැනීම තව කීපයක්ම සිද්ධ කරන්න තියෙනවා. ඒවා කරගෙන යනවා. ඉතින් ඒක නිසා මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පැය දෙක තුනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත සම්පූර්ණ අත්අඩංගුවට මේ පරීක්ෂණ අවසන් කළා අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන් නම් ඒක අර ප්‍රාතිහාර්යක් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේකට යම්කිසි කාල සීමාවක් අවශ්‍යයි. නමුත් මම ආරක්ෂක ලේකම් විදියට මම සහතිකයක් දෙනවා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයන් නීතිය රැහැනට ගේනවා කියලා. දැනටමත් ඒ සඳහා අපි සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා. නමුත් පරීක්ෂණ පැවැත්වෙන නිසා මට ඒ ගැන විස්තර කරන්න බෑ. නමුත් ඔය රටේ ජනතාව දන්නවට වැඩිය සෑහෙන දුරක් අපි දැන් මේ වෙනකොට ඒ පරීක්ෂණය ගෙනihin තියෙනවා. ඒ වගේම අපි පූජනීය ස්ථානවල පන්සල්වල දේවස්ථානවල මේ වගේ සිද්ධීන් දෙන්න අපි කොහොමටත් ඉඩක් තියන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පරීක්ෂණ අපි ඉතාම සූක්ෂම විදියට ක්‍රමවත් අපි කරගෙන යනවා. විශේෂයෙන්ම රජුන්තුම තෝරාගෙන මේ පරීක්ෂණයේ ආරම්භයේ ගත්තම වැරදි තැනකින් කියලා කියන්නේ දෙයින් නම් CCTV විශ්වල නර්මන් නැතුව ඒ පුද්ගල ආරක්ෂා කරන්නද මේ අවස තුනෙන් පස්සේ CCTV විශ්වල විතරක් ගත්තේ කියලා. අවශ්‍ය රාජකාරිය දැන් මම හමුදා නිලධාරියෙක්. මම දන්නවා යුද්ධ කරන්න. නමුත් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න ඒ කියන්නේ ඕවක් දේවල් පරීක්ෂණ කරන්න මම හමුදා නිලධාරියෙක් විදියට මට තියෙන දැනුමට වඩා දැනුමක් රහස් පොලිසිය නිලධාරීන්ට තියෙනවා. ඉතින් මම හිතනවා කාඩිනල් වහන්සේ එහෙම ප්‍රකාශ කරාට උන්වහන්සේ හිතනවට වැඩිය දුරක් හිතලා ඒ පරීක්ෂණ අවශ්‍ය පරිදි කරන්න රහස් පොලිසියට පොලිසිය නිලධාරි මහන්තුරුන්ටත් හැකියාව තියෙනවා. ඒක නිසා හදිස්සි වෙලා මේ ඒ අයට පරීක්ෂණ කරන ආකාරය උගන්වන්නවත් ඒ අය කරපු විදිය විවේචනය කරන්නව නැතිව පොඩ්ඩක් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. ඉඩ දීලා අවසාන ප්‍රතිඵලය බලලා ඒ ගැන සෑහීමකට පත් වෙන්න බැරි නම් ඕනෑම කෙනෙක් විවේචනය කරාට කමක් නැහැ. නමුත් එකම දේ පරීක්ෂණය කරන්න ඕනේ, පරීක්ෂණය ඉවර වෙන්න ඕනේ. ඒ වගේ පරීක්ෂණය කරපු නිලධාරීන්ට පුළුවන් වෙන්න ඕනේ වැරදිකාරයින් බවට ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි ඇතුව ඒ වැරදිකාරයින්ව නීතිය ඉදිරියට පමුණවන්න. එහෙම නැතුව නිකම් මේ නීතිය ඉදිරියට පමුණවලා කවදාවත් ඒ වැරදිකාරයෙකුට දඬුවම් හම්බෙන්නේ නැහැ නීතියෙන්. ඉතින් ඒක නිසා නීතිය දන්න, පරීක්ෂණ ගැන දන්න, පරීක්ෂණ පවත්වලා තියෙන පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ විශාල අත්දැකීම් තියෙන නිලධාරීන්ට අපි ඒ රාජකාරිය බාර දීලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. නමුත් අපි වගකිය යුතු ආරක්ෂාව පිළිබඳ වගකිය යුතු රජයේ නිලධාරීන් අපි සහතිකයක් දෙනවා මා ජනතාවට මේ සිද්ධිය සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගන්න. දැන් අපි විශාල ගමනක් ගිහිලා තියෙනවා ඒ පිළිබඳව. තව දවස් කීපයක් යනකොට සම්පූර්ණ විස්තරය රටේ මහ ජනතාවටත් ඒ වගේම කාඩිනල් තුමාටත් දැනගන්න පුළුවන් වෙයි. ජනතාව පැත්තෙන් මොනවද දැනගන්න කියන්නේ දැන් විශේෂයෙන්ම